දුවේ පුතේ අද මන් තීරණය කරා චිත්‍ර අඳින්දි සාමාන්‍යයෙන් චිත්‍ර අඳිනකොට අපි චිත්‍රයක් දිහා ලස්සනට අඳින්න හිතනවා මිසක් අපි ගොඩක් වෙලාවට චිත්‍රයේ තියෙන තාක්ෂණික කරුණු අඳින්න හිතන්නේ නැහැ නේ නමුත් අපි දන්නවා චිත්‍රයක තියෙන තාක්ෂණික කාරණා කීපයක්ම අපි දන්නවා පර්යාවලෝකන ලක්ෂණ අපි කියන පර්ස්පෙක්ටිව් ඇන්ගල්ස් කියලා ඊට පස්සේ තියෙනවා ප්‍රොපෝෂන්ස් ඒ කියන්නේ පරිමාණයන් පිළිබඳ එතකොට එළිය අඳුර ලකුණු කරන එක ත්‍රිමාණ ලක්ෂණ මෙන්න මේ ගොඩාක් තාක්ෂණික කරුණු එක තමයි අපි චිත්‍රයකට අවතීර්ණ විය යුත්තේ නමුත් මේ පර්යාවලෝකන ලක්ෂණ එහෙමත් නැත්නම් පර්ස්පෙක්ටිව් view කියන එක අපිට අඳිද්දී අපි සාමාන්‍ය තාක්ෂණික කාරණේ තමයි වැනිෂින් පොයින්ට් කියන එක. ඒ කියන්නේ ඈතට යනකොට අග ලක්ෂයක් අපි ලකුණු කරගෙන තමයි චිත්‍රය අඳින්නේ. අද මම ඕගලන්ට ඒ වගේ උගන්වනවා. ඕගොල්ලෝ දැකලා ඇති රේල් පාරක් වගේ ඈතට යනකොට එකතු වෙලා තියෙනවා වගේ පේනවා. මෙන්න මේ වගේ තාක්ෂණික කාරණා එකතු වෙන පර්යාවලෝකන ලක්ෂණ තියෙන චිත්‍රයකුයි අද මම අඳින්න තීරණය කරේ. ඉතින් මං මෙන්න මුලින්ම මෙන්න මේ වගේ කොලේ මැදින් ටිකක් මේ පැත්තට වම් මත පැත්තට බර වෙන්න ලකුණු කරගන්නවා තිතක්. අදත් මට ෆුට් රූල් අවශ්‍ය වෙනවා. මං ඒ තිත ලකුණු කරලා මුලින්ම මම පාරක් ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට. බලන්න. හැබැයි මං මේ පාරේ පුංචි ත්‍රිමාණ ලක්ෂණ තියෙන ඩ්‍රොයින් එකකුත් අද අඳිනවා. ඒ කියන්නේ අපි මෙච්චර කල් ඉගෙන ගත්තනේ දුවේපුතේ මං කිව්වා ස්ට්‍රීට් ආර්ට්ස් වල 3D ආට් සීනවා කියලා ඒ වගේ අඳින්න මම මෙන්න මේ විදිහට ලකුණු කරගෙන තියා ගන්නවා පාරේ ඇතුලේ පඩි පෙලක් තියෙනවා වගේ පේනවා හැබැයි ඒක චිත්‍රයක් ඒකෙන් පෙන්වන්නේ පුංචි ඇස් බැඳුමක් කරනවා මේකේ පඩි පෙලක් තියෙන විදිහට පෙන්වන්න ඔන්න මම ඉස්සෙල්ලම මේ පාර ඇඳලා මේ පඩි පෙල අඳිනවා අපි ඒක මේ හරියට නවත්ත ගමු දැන් මේ ඉරි ටික අපිට මකන්න පුළුවන්. දැන් කොහොමද මම පඩි පෙළ අඳින්නේ? ඔන්න බලන්න ඒක අඳින විදිය මේ විදියට මම රූල තියලා අපි මේ පැත්තෙන් රූල තියාගෙන ඔන්න මම මුලින්ම පඩි පෙළේ පඩි ඇඳ ගන්නවා. ඒව මං කෙලින් ඇඳගන්නේ. දැන් ඒකත් එක්ක මම මෙතනින් රූල තියාගෙන මේවා ඇඳ ගන්නවා මුලින්ම. ඔන්න මම දැන් පඩි පෙළ ඇඳගත්තා. දැන් මේකත් එක්ක මට හිතෙනවා මේ පාර ආයනේ පුංචි පේමන්ට් එකක් වගේ පුංචි කණ්ඩියක් අඳිනවා මම. බලන්න ඒක මං අත තද කරා ටිකක් ඊට පස්සේ ඒකත් එක්කම අපි අඳිනවා පොඩි පේමන්ට් එකක් මේ. ඔන්න දැන් ඕගොල්ලෝ ඒකත් දකින්න මේ පැත්තේ තර වගේ පුංචි පේමන්ට් එකේ කණ්ඩිය අඳිනවා. ආයෙත් මම මේකේ පේමන්ට් එක අඳිනවා. දැන් මේ ටික මං ඇඳගත්තා. දැන් මෙතනින් මම අඳිනවා දුවේ පුතේ තව පුංචි මැද පොඩි පාරක් මෙන්න මේක අපි හිතුවොත් ප්ලැට්ෆෝම් එකක් විදිහට ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේක එහා පැත්තේ කෝච්චියක් යනවා වගේ පෙන්වන්න ඒකත් මම පෙන්වන්නේ මෙන්න මෙහෙමයි හොඳට බලන්න මම මේ ඔක්කොම මේ මැද ලක්ෂයේ ඉඳන් තමයි එන්නේ දැන් මම මේකට මොකද කරන්නේ මම මෙන්න මේවා මේ පේමන්ට් එක වගේ තියෙන ඒවා මෙහෙම කඩාගෙන යනවා මේවා ටික ටික ළඟට එනවා ඈතට යන්න යන්න බලන්න දැන් මේවා ළඟ ලං වෙලා පේනවා මේ ඕගොල්ලන්ට පුළුවන් ඒක ඒ විදිහට ටික ටික ලං කර කර මෙන්න මේ විදිහට ඇඳලා පෙන්නන්න දැන් මම මෙන්න මේවා මෙන්න මේ ඉරි යා කරනවා මෙන්න මේ අතට හරියට තිරස් අතට දැන් සමහරු කියනවා මේ වලට ස්ලීපින් ලයින්ස් කියලා කමක් නැහැ මෙහෙම කියන්නේ තිරස් අතට තියෙන ඉරි අඳිනවා අපි හොරිසන්ටල් ලයින්ස් අඳිනවා
ඒව අපි අල කරන්නේ නැහැ හරියට මාංශක 180 රේඛාව තමයි ඒකට අපි පාවිච්චි කරන්නේ මේකට හැමතිස්සෙම රූලක් පාවිච්චි කරනවා නම් හොඳයි අපේ දූලා පුතාලා ඒකට හේතුව පුතේ මේවා සරල රේඛා හරියටම හිටින්න ඕනේ මේ වගේ චිත්‍ර අඳිද්දී එතකොට තමයි අපිට අර චිත්‍රයේ තියෙන සැබෑ දේවල් බලා ගන්න පුළුවන් මේවා අපිට ටිකක් ඈතට යනකොට ඩීටේල් අඩු වුණාට මෙහෙම මෙහෙම ගියාට කමක් නැහැ ඈතට යනකොට පේන විදිහ ළඟ ටික අපි හරියට ඇඳගමු මේක තව තව තාක්ෂණික කාරණු අවශ්‍ය වෙනවා මේ වගේ චිත්‍රයක් අඳින්දි නමුත් මම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඒවා පෙන්වන්නේ අපේ දූලා පුතාලට මේවා ඉගෙන ගන්න වෙනවා මේ මොකද මේ තාක්ෂණික කාරණා හරි වැදගත් චිත්‍රකරණයේ දෙන ඇට විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයට අදාළව චිත්‍ර කියන්නේ නිර්මාණ ශිල්පීන් මේ තාක්ෂණික කරුණු භාවිතා කරනවා හරියට අපි දැකලා තියෙනවා බලන්න දැන් අපි ඇඳපු චිත්‍රේ මම දැන් පොඩි අභ්‍යාසයක් කරනවා මෙන්න මේවා මම කළු කරනවා එකක් අර එකක් මේක මම පොඩ්ඩක් හැබැයි දුවිලි පුතේ ඕගොල්ලෝ මේ වගේ පාවිච්චි කරනකොට සාමාන්‍ය පැන්සලක් නෙවෙයි ඒක 4B 5B 6B වගේ ටිකක් B range එකේ soft පැන්සලක් එහෙමත් නැත්නම් bold අපි කියන black පැන්සලක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි ඒ වගේම සාමාන්‍ය බෑන්ක් পেපර් එකක් නෙවෙයි අපි ඒකට මේකට අපි පාවිච්චි කරන්න ඕනේ rough paper එකක් ඒක තවත් හොඳයි දැන් මම බලන්න දුවලා පුතාලට පේනවා දැන් මම ඇඳපු චිත්‍රය ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ මේකත් මම ප්ලැට්ෆෝම් එකත් මේ විදිහට ඔන්න මං ඒ ටික ඇඳගත්තා. අපිට පුළුවන් දැන් මේ පාරත් පාරේ පඩි පෙළත් අපි ඇඳලා තිනවා. පඩි පෙළ අපි ඇඳපු තාක්ෂණික කාරණුත් එක්ක අපිට මෙන්න මේ පඩි පෙළේ මේ බෑවුම අපි කළු කරමු දැන්. මේ පාරේ පඩි පෙළක් වගේ ඇඳපු චිත්‍රයක් තමයි මේ අපි පෙන්වන්නේ. ඇත්තටම පඩි පෙළක් නැහැ. නමුත් අර අපි දැකලා තියෙන ස්ට්‍රීට් ආර්ට්ස් වලදී මේ වගේ පොඩි මැවුම් කරන්න පුළුවන්, ඇස් බැඳුම් කරන්න පුළුවන්. දැන් අපි ඒ මත මෙන්න මේවා අපි ටිකක් මේ කොටස් මම තදපාට කරගන්න ඕනේ. මෙන්න මේ පඩි පෙළේ මෙන්න මේ කොටස් අපි ටිකක් තදපාට කරගත්තාම අපිට ඒ පාටටම යන්න පුළුවන් පාරේ කොටසුත් දැන් මම ඕගලන්ට පෙන්නනවා මෙන්න මේ ත්‍රිමාන ලක්ෂණ දැන් ටිකක් මතුවෙමින් තියෙනවා මෙන්න මේ ත්‍රිමාන ලක්ෂණ මතුවීම හරහා අපිට පේනවා මේක යම්කි පර්ස්පෙක්ටිව් ඇන්ගල් එකක් එහෙමත් නැත්නම් පර්යවලෝක ලක්ෂණයක් දැන් මම පුංචි විරාමයකට යනවා මේ විරාමයට ගිහිල්ලා ඇවිල්ලා මේ චිත්‍රයේ ඉතුරු කොටස සම්පූර්ණ කරන්න ඕගලොත් මේ වගේම අඳින්න සූදානම්ව රැඳිලා ඉන්න මේ විරාමයේ අතරතුර දුවේ පුතේ දැන් ඔන්න අපි විරාමයෙන් පස්සේ අඳින්න මේ චිත්‍රය
මේ දැනට පටන් ගත්ත මූලික තාක්ෂණික කරුණු චිත්‍රයක් බවට පරිවර්තනය කරනවා මම. දැන් මම ඕගලන්ට කිව්වා මුලින් මම මේ හරිය ඉරක් ඇඳගෙන තිබුණා මෙන්න මේ විදිහට. මම මේකේ කෝච්චියක් අඳින්න උත්සාහ කරනවා. දැන් මේ කෝච්චිය අඳිද්දී මෙන්න මේ විදිහට මට පුළුවන් මේ කෝච්චි පෙට්ටි පෙන්වන්න. එතකොට මෙතනින් අපි කෝච්චිය වහල අඳිනවා නම් ඒක අපිට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. දැන් මේ පේන්නේ අපිට කෝච්චි පෙට්ටි. ඒත් එක්කම මෙන්න මේ මුලේ ඉඳන් අපිට යනවා නම් කෝච්චියේ අපිට මේ වීදුරු ජනෙල් අපිට පෙන්වන්න පුළුවන්. බලන්න කොහොමද කියන ඒක එන විදිහ. ඊට පස්සේ අපිට මේවත් කෝච්චිය ඇතුළ පෙන්වන්න පුළුවන් මේ විදිහට. අපිට ඕන නම් කෝච්චියේ යම් කිසි මෙතන තියෙන පාර්තරේ පෙන්වන්න වෙනවා මේ විදිහට. කෝච්චි පෙට්ටි දෙකක් අතර තියෙන පාර්තරේ ඒක මං අඳුරු කරා. කෝච්චියට ගොඩ වෙන ස්ථානය මේක අපි පෙන්වලා තියෙනවා. දැන් අපිට දැන් මේවල මැද වීදුරුව දාලා මේවා මෙහෙම පෙන්වන්න පුළුවන් කෝච්චි පෙට්ටියේ. අපිට තව කෝච්චි පෙට්ටියක් ඈතින් එකතු කරන්න පුළුවන්. ඒ විදිහටම ඩීටේල් අවශ්‍ය වෙන්නේ නැහැ ඒවල. දැන් බලන්න මේ කෝච්චියට අපිට ඕන නම් මැදින් රේක් ඩිසයින් එකක් විදිහට යන ඉරක් පෙන්වන්න පුළුවන්. අර තාක්ෂණික කාරණා ඔස්සේ මැදෙන් බලන්න මේ රූල අපේ යන්නේ කොහෙටද. රූල අග තියෙන්නේ මෙන්න මේ රේඛාවත් එක්ක. එතකොට අපි මේවා දැන් අපි කෝච්චියේ ජනෙල් මේ විදිහට පාට කරලා පෙන්වනවා. මම මේ හරහා උත්සාහ කරනවා පුතාලා දූලට මේ කොහොමද පැන්සලින් ෂේඩින්ස් එහෙම කරන්න කියන එකත් පොඩ්ඩක් පෙන්වන්න. බලන්න මේකෙත් අපි අර වහලේ කොටස පැන්සලින් පොඩ්ඩක් ෂේඩින් කරලා ගන්නවා මේ විදිහට. දැන් අපිට පුළුවන් මේවත් ඕනනම් තව ටිකක් ඩාර්ක් කරගන්න පුළුවන්. දැන් කෝච්චියක් තියෙනවා මෙතන පාර. දැන් අපි මේ පාර මෙන්න මේ අතට තිරස් අතට හැමතිස්සේම පොළව අඳිනකොට පාට කරනකොට තිරස් අතටයි පාට කරන්න වෙන්නේ. මට ටිකක් අත හුරු කරගන්න ලේසි නිසා මං කොලේ හරවනවා මෙන්න මේ අතට. මම පාරත් පාට කරන් එනවා. ඒකෙදි ඕගොල්ලන්ට නිදහස තියෙනවා මෙන්න මේ විදිහට මේ පෙන්සිල් එක රෝල් කරලා, ඒ කියන්නේ මෙන්න මේ විදිහට තුල පැතිලි කරලා පාට කරගෙන එන්න. මෙවැනි චිත්‍ර අඳිද්දි මිනිරන් කුඩු මේ ග්‍රැෆයිට් පැන්සල පාවිච්චි කරද්දි නිතරම හැමතැනම ගෑවෙනවා. ඒක නිසා ටිකක් පරිස්සමෙන් තමයි මේ හැන්ඩල් කරන්න වෙන්නේ, ඒ කියන්නේ හසුරවන්න වෙන්නේ. දැන් ඕගොල්ලෝ දූර පුතාල දකිනවා පාර අපි ඇඳලා තියෙනවා. මම දැන් මෙන්න මේ කොටුවකුත් ටිකක් මේ වගේ ග්‍රේ ටෝන් එකක්, ඒ කියන්නේ බ්ලැක් එකේ ටෝන් එකක් පාට පොඩ්ඩක් අඩු කර කර පාට කරනවා. එතකොට අපිට චිත්‍රයේ ඩෙප්ත් එකක් පේනවා. ඒක අපි ඈතට යනකොට ටිකක් අඩු කරමු. මම මේ හරිය ඉස්සරහ කොටස් තමයි ටිකක් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඔද අපි තියෙන වෙලාව අනුව අපි චිත්‍ර ඉවර කරගන්නත් ඕනේ ජීවිතේ. දැන් අපිට පේනවා කෝච්චියක් තියෙනවා, පාර තියෙනවා, දෙපැත්තේ පොඩි පේමන්ට් දෙයක් තියෙනවා, පාරේ ඇඳපු ත්‍රිමාණ චිත්‍රයක් පේනවා පඩි පෙළක් බැහැගෙන එන විදිහට. දැන් අපිට පුළුවන් ඕනනම් මේ හිස් ඉඩ තියෙන කොටසේ පුංචි ලයිට් කණු ටිකක් වගේ එන විදිය පෙන්වන්න. මම එතන ඉරක් ඇඳගත්තා. එතකොට මේ මැද ඉඳන් තමයි මේ ලයිට් කණු යන්නේ.
එතකොට බලන්න මම මෙතනින් ලයිට් කණුවක් ඇඳ ගන්නවා මේ දෙක අතර මෙතනින් තව එකක් ඇඳ ගන්නවා මෙහෙට එනකොට ඒව ටිකක් ප්‍රමාණ ලොකු වෙනවා උස ඒව නෙමෙයි සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන වීදි ලාම්පු පාරවල් ලයින් තියෙනවා මේ වගේ විවිධ හැඩයෙන් දැන් අපිට මෙතනදී ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේවා අපිට වර්ණ ගන්වලා තියන්න පුළුවන් නිකම් මේක තනිතලා බිමක් විදියට සිමෙන්ති පොලොක් විදියට දැන් මම ඒක කොටසක් ඇඳලා ඉවරයි දැන් මම මේ පැත්තත් ඒ විදියට අඳිනවා මට ඕන නම් මේ පැත්තේ ලොකු වේදිකාවක් වගේ එකක් අඳින්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් වගේ එකක් පෙන්වන්න ඒකට මම මේ පැත්තේ මෙහෙම ලයින් එකක් ඇඳගෙන මෙතනින් මම බලන්න මම මොකක්ද අඳින්න යන්නේ කියන එක ඇඳ ගන්නවා පුංචි ගොඩ නැගිලි දෙකක් දැන් මම මේ අතර ඉඩ කොටසත් පාට කරනවා එතකොට තමයි මේ දෙක අතර මට වෙනස පෙන්වන්න පුළුවන් ඒක හොඳට හුරු නැත්තම් කවුරුත් ඒක කරන්න යන්න එපා දැන් මම මේකට පොඩි වහලක් අඳිනවා බලන්න දැන් මෙන්න මෙහෙමයි මං වහලා අඳින්නේ දැන් මේවා අපි මේ විදිහට මේ රේඛාව අතර තියෙන පුංචි වහලකුත් ඇඳගත්තා දැන් ඕගලන්ටත් පුළුවන් මම මේ අඳින්න ඈතින් පේන කඳු පන්තියක් ඒ වගේ කඳු පන්ති වගේ එකතු කරන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් මේ අපි දකින දර්ශනයක ස්වභාවය අපිට පෙන්වන්න පුළුවන් ඕනනම් ඈතින් අපිට විශාල ගහක් වගේ එකක අතු පේනවා පෙන්වන්න පුළුවන් මේ මැදින් තව අපිට අවශ්‍ය නම් මේ හරියේ මේ වගේ ගහක් පෙන්වන්න පුළුවන් මේක මම පැන්සලෙන් අඳින්නේ මේ සාමාන්‍ය පැන්සලේ තාක්ෂණික කරුණු තමයි පෙන්වන්නේ බලන්න මේවා මම දැන් ෆිල් කරනවා මේ එක එක දේවල් මේවට එකතු කරනවා මේවා මට මුලින් මම ඇඳේ නැත්තේ එතකොට අර ඕගලන්ට තාක්ෂණික කරුණු මම පෙන්වන කොටස මට පෙන්න ගන්න බැරි වෙන නිසා දැන් මේ වලට මම කොළ පඳුරු වගේ එකතු කරනවා දැන් මේ චිත්‍රය බලන්න යම් කිසි ගැඹුරක් තියෙන ත්‍රිමාන ලක්ෂණ හොඳින් පෙන්눔 කරන චිත්‍රයක් ඒක අපිට දැන් පැහැදිලි කොහොමද ඇඳේ කියන එක අතර මේ වඳිද්දි හොඳට රූල පාවිච්චි කරන්න වෙනවා බලන්න අපි මේ ඇඳපු හැම දෙයක් දිහාම හොඳට විමසිල්ලෙන් බැලුවොත් ඕගලන්ට පේනවා අපි ඇඳපු චිත්‍රයේ යම් කිසි ගැඹුරක් දැන් මෙතනින් අපිට අහස වගේ පාට කරන්න පුළුවන් ටිකක්
මේ පෙන්සිල් ආට් එකක හැමතිස්සෙම ග්‍රේ ටෝන් එකකින් බෑග්ග්‍රවුන්ඩ් එක ඒ කියන්නේ ටිකක් ලාවට බෑග්ග්‍රවුන්ඩ් එක අපිට මේ විදිහට ලකුණු කරගෙන යන්න පුළුවන්. අපි මෙතනින් මේ ගහේ තව අපිට අතු එකතු කරගන්න පුළුවන් ඕනනම් තව අපිට මේ හරියෙන් තව මේ වගේ පඳුරක් වගේ දෙයක් වෙන්නන්න පුළුවන් මේ ගහෙත් අපිට හේව නැල්ල වැටිලා තියෙනවා මේ පාරේ හැමතැනම මොකද අපි හේව නැල්ල මෙහෙට වැටෙනවා පෙන්වුවේ එතකොට අපිට පේනවා මේ හේව නැලි වැටලා තියෙන විදිහත් බලන්න දැන් ඕගලන්ට පේන්නේ මේක හේව නැල්ල වැටිලා පාරට මේක අර සැබෑ ත්‍රිමාණ ලක්ෂණ පෙන්වන චිත්‍රයක් බවට පත් වෙලා තියෙනවා මෙතනින් කෝච්චියක් තියෙනවා මේ පැත්තේ ගොඩ නැගිලි මේ පැත්තේ පේමන්ට් එක වගේ තියෙනවා අපිට ඕනම් මිනිස්සු පොඩියට ඇවිදිනා වගේ නිකන් පෙන්වන්න පුළුවන් යන්තම් කීප දෙනෙක් ඉන්නවා මෙතනත් කෝච්චියට ගොඩ වෙන්න බලන් ඉන්නවා කීප දෙනෙක් ඒගොල්ලන්ගේ හෙවණැලික් වැටලා තියෙනවා මේ පෙන්සිල් ආට් එක අපි දකින සාමාන්‍ය ගති ලක්ෂණයක් තමයි මේ පෙන්වලා තියෙන්නේ ඈතට යනකොට මිනිස්සු පොඩියට පේන්නේ දැන් බලන්න මේක ටිකෙන් ටික මම පොඩ්ඩක් පිරෙව්වා මේ ලයිට් කණු දැම්ම පොඩි ස්ට්‍රීට් ලෑම්ස් දැම්ම එතකොට ගස් කීපයක් දැම්ම කඳු අහස ඇඳ මේ පෙන්සිල් ඩ්‍රොයින් එක සාමාන්‍යයෙන් අපි දකින පැන්සලෙන් අඳින චිත්‍රයක බලන්න ත්‍රිමාණ ලක්ෂණ මේ මැද ලක්ෂයෙන් පටන් ගත්ත දෙපැත්ත අපි ඇඳගත්ත පේමන්ට්ස් මැද පඩිපෙලක් තියෙන වගේ ඇඳ ඊට පස්සේ මේවල තව ප්ලැට්ෆෝම් එකක් ඇඳ කෝච්චිය ඇඳ ගොඩනැගිලි ඇඳ මේ ඔක්කොම බලන්න ත්‍රිමාණ ලක්ෂණයි පෙන්වන්න ඉතින් අපේ දූල පුතාලට අපි හැමතිස්සෙම උත්සාහ කරන්න දෙවි පුතේ මේ තාක්ෂණික කාරණා පුළුවන් තරම් කියලා දීලා ඕගොල්ලන්වත් ඒකට පොළඹවන්න නැඹුරු කරවන්න මෙවැනි චිත්‍ර අඳින්න ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න වගේම මේ චිත්‍රය ඇඳලා අපිට ටැපල් කරන්න එහෙමත් නැත්නම් ඉතිරේ දිස් වෙන මේ අංකල්ට වට්ස්ඇප් කරන්න එහෙම නැත්නම් අපේ Facebook පිටුවට එකතු කරන්න එහෙමනම් අපි තවත් සතියකින් හම්බ වෙමු අලුත් අලුත් තාක්ෂණික ක්‍රම අත්හදා බලන නිර්මාණ සමගින් මම ගිහිලෙන්නම් සුබ සතියක් ආයුබෝවන්.